ලංකාවට ගැස්ලා එනවා එනවා කියලා හැම තැනකම පෙන්වුවත් පොළොන්නරුවට එන්නේ නැහැ. දැන් අපිට මේ සංචාරක ව්‍යාපාරේ නියැලලා ඉඳලා අපි බැංකු 3-4කට ණයක් තියෙනවා. ඉතින් ඒවවත් ගෙවා ගන්න බෑ. ඒ වුණාට බැංකු වලින් නම් අපිට කිසිම සහනෙකුත් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ එයාපෝට් එකට සුද්ධෝ ආපුවම මේ අපිටත් මේක එනවා ඇති කියලා අපිට ඉතින් මේවා ආපහු ගෙවන්න ගෙවන්න කියලා බල කරනවා. ඉතින් අපි කියන්නේ මේ බලධාරීන්ට මොනවා හරි කරලා මේ පොළොන්නරුවත් ගොඩ ගන්න පුළුවන් නම් මේ ටුවරිසම් වල ඇක්ටිවිටිස් ටිකක් ඇතුල් කරගට හරි මොනවා හරි කරලා ලොකු සහනයක් ටුවරිසම් පැත්තෙන් හම්බෙයි කියලා හිතනවා අපි. පොළොන්නරුවට අපි 2018 ඉඳලා ක්‍රියාකාරී සැලැස්මක් හදලා තියෙනවා. ෆොරිනර්ස්ලා ගෙන්න ගන්නේ කොහොමද? එන ෆොරිනර්ස්ලා දවස් දෙක තුනක් පොළොන්නරුවේ තියාගන්නේ කොහොමද කියලා. මේ ඉල්ලීම් හිටපු ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට, ඇමැතිවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට අපි මේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා ලිඛිතව. එතකොට මේ කිසිම ඉල්ලීමකට අපිට ලියුමක්වත් ඇවිල්ලා නැහැ. අපි තමයි දන්නේ සංචාරක ව්‍යාපාරය ගැන. එතකොට මේ සංගම් වල කට්ටිය ගෙන්නලා ඕනි සාකච්ඡා කරන්න. එහෙම නොවෙන නිසා වෙන්නේ නැති අපිට මේ පොළොන්නරුව ගොඩනගා ගන්න බැරි. අපි කියන්නේ මොනවා හරි ආධාරයක් මේ රටට ලැබෙනවා නම් මොනම රටකින් හරි. සුළු හා මධ්‍ය පරිමාණාංශයේ සංචාරක ව්‍යාපාරයට අතහිත දෙන්න කියලා මේ මුදල් වලින්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.